ඔව්. දැන් බුදුහාමුදුරුව පිරිනිවන් පාලා ටික කාලයකින්ම මේ වජි රටේ අද නම් ඔය යාල අබේ භූමියේ කැලෑව එදා තිබුණා විශාලමහනුවර වජි රට. මේ වජි රටේ හිටියා දසවස්තුක වජ්ජී පුත්‍ර භික්ෂූන් කියලා කොටසක්. මේ අය මේ දසවස්තුක වජ්ජී පුත්‍ර භික්ෂූන් හාමුදුරුව දහනමක් නෙමේ, දසවස්තුක ඒ කියන්නේ වස්තුන් 10ක් කරුණු 10ක් පිළිබඳව යම් බුදුහාමුදුරුවන් කියපු දෙයට වැරදිව කටයුතු කළ ඒවා නොගැලපෙන දේවල් අනුගමනය කරපු අය තමයි දසවස්තුක වජ්ජී පුත්‍ර භික්ෂූන්. ඒ උඟක් අය හිටියා 50ක් 60ක් විතර හිටියා. මෙතෙන්දී ශාසනය සුද්ධ කරන්න ඕන වුණාම මේ දසවස්තුක වජ්ජී පුත්‍ර භික්ෂූන් වහන්සේලා බුදුහාමුදුරන්ගේ ධර්මයට විරුද්ධව කටයුතු කරනවා කියලා ඒ කාලේ ඒ රටේ හිටිය ඒ විශාලා මහනුවර හිටිය වජ්ජි රටේ හිටිය මේ බුද්ධ ධර්මයේ තේරුම් ගත්ත රජවරුත් ඒ බුද්ධ ශාසනයේ හිටි ප්‍රධානීනුත් මේ හාමුදුරුවෝ ටික රටින් පිටුවහල් කරා. ඒ අය කරපු වැඩේ නැවු නැගලා ඉන්දියාවේ ඔය කේරළ ප්‍රාන්තයේ තැනකට තමා ගොඩ වැදුණේ. ගිහිල්ලා ඒගොල්ලෝ දැන් ඒගොල්ලෝ බුද්ධ ශ්‍රාවකයෝ හැටියට අර එදා ඉන්දියාවේ තිබුණු උපනිෂද් ධර්මයට වඩා හුඟක් දේවල් දන්නවා. බුදුහාමුදුරන්ගේ බුද්ධ වාචිතේ බොහෝ දේවල් දැනගෙන ඉගෙනගෙන හිටියා. ඒ අනුව ඒ අය ඉන්දියාවට ගිහිල්ලා එදා තිබුණු ඒ ඉන්දියාවේ බුදු මේ මෙන්න මිට ඉන්දියාව මොකක් තිබුණේ නැහැ, බුද්ධාගමක් බුද්ධ ධර්මයකුත් මොකක් තිබුණේ නැහැ. උපනිෂද් ධර්මයේ තිබුණේ වේදාගම චිවාගම. ඒ බමුණු මත මේ දමනය කරන්නට මේක උපකාර වුණ නිසා එදා ඒ ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයේ හිටිය රජවරු මේ දසවස්තුක භික්ෂූන් පිළි අරගත්තා. ඒගොල්ලන්ගේ දහම පිළිගත්තා. ඒ අනුව ඉන්දියාවේ මේ බුද්ධාගමක් ඔය දසවස්තුක භික්ෂූන් මහා සාංගික නිකාය කියලා ඒගොල්ලු වෙනම නිකායක් හැටියට පටන් ගත්තා. ඊට පස්සේ කාලයක් යනකොට මේ දසවස්තුක භික්ෂූන් ඔය කනිෂ්ක රජුරුවන්ගේ කාලේ මේ බොහොම ජනප්‍රිය වුණා. මුළු දකුණු ඉන්දියාවෙම ප්‍රසිද්ධ වුණා. ඊට පස්සේ තමයි අශෝක රජුරුවන්ගේ කාලේ වෙනකොට මුළු ඒ පැත්තට ගිහිල්ලා ඊට පස්සේ මේ ඔය පස්සේ කාලේ කාපු ශිලාදිත්‍ය රජුරුවන්ගේ කාලේ ඒ වගේ කාලවල ඊට පස්සේ ලෝක ප්‍රසිද්ධ බෞද්ධ පඬිවරු ඔය මේ අශ්වගෝස, විශ්වමිත්‍ර, අර්ජුන මේ නාගර්ජුන පාදයන් වහන්සේ මෙහෙම මංජුශ්‍රී බෝසතාණන් මෙහෙම බෞද්ධ පඬිවරු ඉන්දියාවේ ආවා. ඒක තමයි බුද්ධාගම. බුද්ධාගම ඊට පස්සේ ඒගොල්ලෝ වෙනම ත්‍රිපිටකයකුත් හදාගත්තා. බුද්ධාගමට අදාළව වෙනම වෛතුල්වාදී ත්‍රිපිටකය කියලා ඔය සද්ධර්ම පුණ්ඩරික සූත්‍රය, ලංකාවතාර සූත්‍රය, පාරමිතා සූත්‍ර, ප්‍රඥා පාරමිතා සූත්‍ර මෙහෙම සූත්‍ර 64ක් තියෙන ත්‍රිපිටකයකුත් ඒගොල්ලෝ වෙනම හදාගත්තා ඉන්දියාවේ. ඒ මහා සංඝික නිකාය. ඒ අතර ලංකාවේ හෙළබිමේ බුදුහාමුදුරුවෝ දේශනා කරපු ධර්මයට අදාළව වෙනම ත්‍රිපිටකයක් තිබුණා. මේ දෙක වෙනම දෙකක් හැටියට ඉන්දියාවේ එකක් හැටියට පස්සේ කාලෙක ඉන්දියාවේක ලංකාවට ගෙනාව මේ අර වළගම්බා රජුරුව අභයගිරියට විහාරයක් හදලා දුන්නාට පස්සේ ඒ බුදුහාමුදුරුව පිරිනිවන් පාලා අවුරුදු 800කට 1000කට 750කට පස්සේ ඊට පස්සේ තමයි ඉන්දියාවෙන් බුද්ධාගම ආවේ ලංකාවට. බුද්ධ ධර්මය ඉන්දියාවේ තිබුණෙත් නැහැ, ඉන්දියාවෙන් ලංකාවට ගෙනාවෙත් නැහැ, ආවෙත් නැහැ. බුද්ධ ධර්මය උපන්නේ හෙළබිමේ, ලංකාවේ නෙමේ හෙළබිමේ. බුද්ධ ධර්මය නිවන් දකින්න ධර්මයක් හැටියට වඩා වර්ධනය වුණේ, පැවතුනේ, ලිවුණේ ඔක්කොම හෙළබිමේ ඉන්දියාවේ නෙමේ.